අයියේ අනේ අනකම මාව ඩ්‍රොප් කරන් යනවද මටත් පොඩි ගමනක් යන්න තියෙනවා මං ගිහින් කොහෙද යන්නේ වා යාළුවෙක් හම්බෙන්න ඔයාටත් දැන් රස්තියාදු ගමන් වැඩි නේ රස්තියාදු ගමන් මං කොහෙදනේ රස්තියාදු ගමන් ගියේ ගියට බෑනේ ඉතින් අපිට දැන් ආශ්‍රය කරන්න වෙලා තියෙන එහෙම අයනේ මේ ගෙදරට එක රස්තියාදුකාරියක් විතරක් ඇති ඈ Imami, 7 oils in 1 black seed hair oil. Strong inside, set outside. දන්නවද යකෝ ස්ට්‍රින්ග් එකක් ඇල්ලලා බේරනවා මදේ බං මු අන්තිමරිය ගැව්වේ නෑ මේ කුඩ නැටුවා එහෙම ඉතින් මේ එක තැන හිටගෙන ජාතික ගීය ගාන වගේ නන් ස්ටොප් ගාන්න බෑ ඔව් එහෙම හේකුත් තියෙනවා මචං පොඩ්ඩක් දඟලලා කරලා ප්ලේ කරත් තමයි ආතල් ඇති සද්ද විතරක් ආතල් එකට තිබිලා මන්දී උඹලත් පොඩ්ඩක් දඟලලා කරලා ආතල් ඇද දෙන්න ඕනේ එහෙම තමයි කරන්න ඕනේ මූ නම් මේ දඟලුවේ බං එහෙම අගුලකට නෙමෙයි අර කෙල්ලට වෙන්න මොන ඇයි බං අපිට අර පාටි සෙට් කරේ බං අර නානගේ දූගේ යාළුවා ඒ මමයි බානුකේ බං හොඳට නෝට් කරන් හිටියේ අඩෝ සිරාට ඒ මුට පයිත්‍යම් බං මූ ඇවිල්ලා එතන වැඩේ කරන්නේ නැහැ වටේ ඕප දූපෝ වෙනවා හොඳ වැඩේ උඹට ඒක තමයි අර ටෙම්පෝ පන්නලා බුලක් කෙලි ආ එමේ අඩෝ බණ්ඩ මම කියන්නම් සීන් එකේ මූ දැන් පාටි මත මේම গিටාර් ගහන කෙල්ල මත අර හිටුක ගානටනවා මත මෙහෙම කර 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 නටන හැබැයි මම මූදිය බලන් ඉන්නේ මූත් මං ඒක දිහා බලන් ඉන්නේ කෙල්ල මත නටනට මෙහෙම 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 ඇවිදිනවා හරිද ඇවිද කොච්චර ඇවිද මම මූගෙදී ඇස් දෙක වෙනස් වෙන්නේ මූත් මං ගාන ගම එතරම තමයි ආයි වෙනස් වෙන්නේ නැහැ මචං පට්ට ඩ්‍රාමෙ ගම්මන් එතර දීප්පේ අඩෝ මචං සිරාඩ අඩෝ ඇයි බං ඒව මුගේ බොරු බං ආ දැන් මං කියන්නේ බොරු බොරු තමයි උඹේ කිදේ බැලුවේ බැලුවේ නැ අද ඒ දුණේ කිඹුදේ බැලුවේ මේකෙදි මං දන්නේ ඇත්ත කියහන් ඇත්ත කියහන් උඹ ඒකට ආසයිනේ උඹත් ඒ පාර පටන් ගත්තද බං ඇත්ත කියහන් කුයි දැන් උඹ කැමතිනේ ඒ කෙල්ලට නේ මේ අයින්සක මට පදා දන්නේ වා බං අනේ අම්මේ කොල්ල ගෑයින්සක පාට බලපං කුයි කියද්දි තියෙන මූණ මනමාල පාට ඔව් මේ දෙන්නම කැමති නම් මම දෙන්නත් එක්කම කතා කරලා වැඩේ කරලා දාමු මං කියන්නේ පරක්කු කරන්න ඕනේ නැහැ මේ බවක නවත්ත ගනින් කොරෙද්ද උඹට කියන්න බං ඊයේ සීන් එකේ ඒකි මං ඇවිටි දීපිකා ආගේ හරිද මේ මිඩිය බය මූ කෙලි බය රිතික් රෝෂන් ගේ සීන් එකේ හිටියා බය තාම් බං අනේ උඹ කැමති නෑ මම කැමති නෑ මුස් බැලුවේ නෑ අනේ අනේ මුස් බැලුවේ නෑ ඒ යකෝ කැමති නෑ කෙල්ලෝ කෙල්ලෝ තමයි මම ලව් කරන්න ඕනේ මේ උත්සව සමයේ ඔබ වෙනුවෙන් පාණ්ඩ වර්ග 600කට වැඩි මිතිරිය කීල්ස් වෙතින්ම පමනයි. ඔයා මාර මිනිස්සෙක් නේ අයියා. ඔයා අපි කියන කිසිම දෙයක් පිළිගත්තේ නැතුණාට කමක් නැහැ. අපි කියන හැම දෙයක්ම බොරුමයි කියලා රිජෙක්ට් කරන එකනේ වැඩේ. කිසිම දෙයක් හොයලා බලන්නවත් නැතුව. දැන් ඔය කලබලෙන් දුවගෙන ආयला නැගි ඕක ගැන කතා කරන්නද? නැතු ඉතින් මේව වෙන කොහේ කතා කරන්නද? නංගි මගේ ඇස් දෙකට දැකපු නැති දෙයක් ගැන මට තීරණයක් ගන්න ඕන නම් ගන්න වෙන්නේ මීට කලින් ඔය ගෙදර වෙච්ච දේවල් දිහා බලලා. දිල්ෂානි අපේ ගෙදර ආපු දවසේ ඉඳන් ඔයයි අම්මයි පුදුම විදිහට එයා ගැන වද වෙන්නේ. ඕගොල්ලන්ගේ වැඩ නතර කරලා එයා ගැන හොයනවා. කොමරි කාලෙන් කාලෙට මොකක් හරි ප්‍රශ්නයක් හදා ගන්නවා. ඔව් අපි හොයනවා තමයි. අපි හොයන්න ඕනේ. අයියෝ ඔයා කොච්චර පිළිගත්තේ නැති වුණා දිල්ෂානි අපිට සලකන විදිය ගැන අපි නේ දන්නේ. කොහෙන් ආපු ත්‍රස්තවාදී කියන දේ කවුද දන්නේ? දැන් ඔයාලා කියන විදිහට දිල්ෂානිගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්
ඒ ගැන මම බලා ගන්න. ඕගොල්ලෝ ඒ ගැන මැදිහත් වෙන්න එපා. මම හරිම හිරිහැරයක් මට මේක. ඔයාලා නිකන් මේ තියරි වල ජීවත් වෙන මිනිස්සුනේ අයියා. ඔයාලා මේ පොත් පෙරළලා බලලා තමයි මිනිස්සුගේ ගතිගුණ ගැන තීරණ ගන්න. ඒ වුණාට ඕගොල්ලන්ගේ තියරි වලට ගෑනුන්ගේ මායම් අහුවෙන්නේ නැහැ. හරි ඒ කොහොම වුණත් ඒකෙන් මොකක් හරි ප්‍රශ්නයක් වෙනවනේ ඒක වෙන්නේ මටනේ. ඒක මම බලා ගන්න. මට එකම දේ රිපීට් කරන්න තියාගන්න එපා කිව්වහම තේරුම් ගන්න. හරි හරි. ඔයා බලා ගන්නකොට ඔයත් පාරට වැටිලා අපිත් පාරට වැටිලා අපේ නම්බුවත් නැති වෙලා අපිට යන එන මොනොත් නැති වෙලා නොතිබ්බත් ඇති. ස් චූටි පැක් රුපියල් 37ක වාසියක් දැන් රුපියල් 145යි. සචි මං ගිහින් එන්න. මේ සැරේ නම් මම මේකෙන් දෙකෙන් එකක් බේර ගන්නවා. අම්මෝ ඔයාට එහෙම හිතන එකත් ලොකු දෙයක්. නැතත් රෙහාන් ළමයි හදලා උන්ව ලොකු කරලා උන්ව කසාද බන්දලා මිනිහත් නා කියනකම් ඔයා සචිමේ මේ සැරේ නම් මම ඔන රෙහාන්ට පාඩමක් උගන්වලා තමයි පස්ස බලන්නේ. ගගා කිය කියම ඉඳි. අනේ නෑ නෑ මේ සැරේ නම් එහෙම වෙන්නේ නෑ. මේ සැරේ මට කරන්න පුළුවන් උපරිමයෙන්ම කරනවා. එක්කෝ උන් නැත්තම් මම. දැන් පරිස්සමට ගිහින් යන්නකෝ. යන්න. සචි මේ බලන්නකෝ. මොකද්ද? මට නම් පේන විදියට රුවිනි හොඳ අඩව්වක් අල්ලලා වගේ. නැත්තම් ඉතින් මෙහෙම ගැට ගහගෙන ඉන්න ඕනේ නෑ නේ අනේ. උන්ගේ පවුලේ උන් ඕම්මම තමයි. පිටට පේන්නේ බෝධිසත්වයෝ වගේ. ඇතුලෙන් අමුතු සත්තු. තේරුම් ගන්න හරිම අමාරුයි. මේ කවුද මේ ඉන්න අනිත් මිනිහා? මං අද වීඩියෝ එක පෙන්නලා මහ ගන්නම්කෝ. එයාට අද මේකට උත්තර දෙන්නම වෙනවා. හරි අහගත්තයි කියමුකෝ. ඒගොල්ලෝ ඇයි මේව ඔයාට එවන්නේ? ඔයාට එවලා මොකද්ද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? අනේ මන්දා. අපි මේකට කෝල් එකක් අරන් බලමුද? කට් කරනවා. හේතුවක් නැතුව නම් ඔයාට මේවා එවනවා වෙන්න බෑ. රුවිනිව බ්ලැක්මේල් කරන ගමන් ඔයාවත් මුක්කට හරි පටලව ගන්න හදනවත් දන්නේ. මට නම් හිතෙන්නේ රුකි රුවිනිවයි ඔයාවයි දෙන්නම දන්න කෙනෙක් තමයි මේ ගේම් එක ගහන්නේ. එහෙමනම් ඉතින් අපිත් එක්ක තරහක් තියෙන කෙනෙක් වෙන්න එපා. ඒකට ඉන්නේ රිහාන්ගේ අර කටුබැල්ලි විතරයිනේ. ඒ වුණාට ඉතින් ඒ ගෑණි කොහොමද ඔච්චර දෙයක් කරන්නේ? සල්ලි තියෙනවා නම් මොනවාද සජී කරන්න බැරි? අර මිනිහව මෝඩයට අන්දගෙන සල්ලි කඩාගෙන මේවට වියදම් කරනවා ඇති. එයාගේ තැන තියාගන්න. ඒත් ඇයි ඉතින් ඔයාට මේවා එවන්නේ? මටත් මේ ටිකම වෙනවා කියලා පෙන්වන්න වෝන් කරන්න වෙන්නේ. ඒව කොහෙද මාත් එක්ක? උන් මොන මොන ප්ලෑන් වල ඉන්නවද දන්නේ නැහැ. මන්නම් කියන්නේ රුකි අපි ගැන ඕනේ මට වඩා අධිතක්සේරුවෙන් ඉන්න හොඳ නැහැ. හරි බලමුකෝ. මං ගිහින් එන්න. මොන දේ කරත් කල්පනා වෙන්න හොඳේ. අපි ගැන හිතන එකම රීලෝඩ් එක. අදම 749 රීලෝඩ් කරන්න. දැන් සිග්නල් හර්බල් 99% විශ්වීය සමග සටන් කරයි. තාත්තේ මට සල්ලි ටිකක් ඕන. මොකටද බං? සල්ලි ඉතින් වියදම් කරන්න වෙන මොකටද? ඔබ හිතුවද මහ බැංකුව කඩප සල්ලි මල් ළඟ තියෙනවා කියලා? ඈ මට වියදම් වැඩි මේ අලුත් ෆෝන් එකක් ගන්නත් තියෙනවා. මොකක්ද නැහැ ඇහුවොත් නැති බණේ. බලට රොන්දේ ගහන්න මන් නැහෙන්න ඕනි. අර කුලී වැඩ කරන මිනිස්සුන්ගේ ළමයටත් ඒ මිනිස්සු මීට වැඩිය හොඳට සලකනවා. ඇහුවොත් නම් කියන්නේ නිරාශා ජේම්ස් අධිපති කියලා. හැබැයි කීයක් හරිල්ලුවම අතේ සතේ නැහැ. හරි හරි බං.
උද්දමනේ උඩ යනවා ලොක්ක අපිට සුරංගනා කතා කියනවා. ඇතිදා සීනි නැතිදා ගෝනි. පුතක් ඉවසපන්. ඉවසපන්. අපි ඉවසුවා. ඉන්න තැන නැති වෙනකම් ඉවසුවා. වෙන මැනික් බිස්නස් කාර්යංගේ ළමයි මෙහෙම දින්නේ. වෙන වෙනම බෙන්ස් වෙන වෙනම BMW ලක්ෂ ගණන් පොත්වල දාලා දීලා ඒකට අපිට. හරි මං එක එකට එක එක පිස්සු තියනවා. මට එච්චර පිස්සුවක් නැහැ. මම යනවා. ඉතින් සල්ලි දීලා යන්නකෝ. පොඩ සල්ලි ඕනනම් උඹේ මෑණියෝ ඉන්නේ රට ඩොලර් ගෙන්න ගනි ඈ. අර මට අපහාස කරලා නිඳා කරලා ඇතුළට දාපු පොලිස් බෑන කොච්චි පොලිස් ඌට කියලා ඉලගනි. ඇත්තට මොන අත්තාත්තේ ඔය සල්ලි වලට කරන්නේ? මේ ගෙවල් ලුකස් තියලා අරගෙන ඔය සල්ලි වලින් මොනවද කරේ? හරි හරි මම මේ අහිංසක මගේ සල්ලි ඉතින් දන්නේ නැද්ද? සල්ලි කියන්නේ සබම් පෙන වගේ බං. මේ තියෙනවා මේ නෑ. තාත්තා නම් පුදුම මිනිස්සෙක් තමයි. දැන් තව ටික දවසින් වෙන්නේ අපිට රස්සාදයක් කරන්න. නැත්තම් එහේ මේකට අපිට කන්න හම්බෙන්නේ හෙකුත් නෑ. ගන්න හරි. ඒ යෝජනාව මා එකහෙලා අනුමත කරනවා. අත උස්සලත් අනුමත කරනවා. ඉලෙක්ට්‍රොනික ක්‍රමයටත් අනුමත කරනවා. ඔයා ලෙඩ දාගත්තම ඉන්නෙත් අපි දෙන්න විතරයි. කන්න ධර්මයක් කෙලෙහිනිකම් කරන්නෙත් අපිට තමයි. කතා කළා නම් වැඩක් නැහැ. ඊයේ මැඩම්ට තරහ ගියේ ඒක. වැරදි කියනෝ නෙමෙයි මම. ඒත් මැඩම් ඒවා එහෙම වුණාම මේ ප්‍රශ්න කවදාවත් කෙලවර වෙන්නේ නැහැ. එහෙමයි කියලා අංකල් පෙනී හැමදාම හංගගෙන ඉන්නකොට මේ මිනිස්සු එනවා දරණේ ගහලා ඒ කුඩේ කලගෙඩිත් තියන්නන්නේ ඒකනේ. මම නම් ආය ආය මැඩම්ට කියන්නේ මේ ප්‍රශ්න දිගින් දිගටම අරන් යන්න නැතුව පුළුවන් තරම් ඉක්මනින් මේ ගෙදර යන්න කියලා. කොයි පුතාද කැමති මැඩම් පිටින් අපනෝනා තමන්ගේ අම්මට බලිනවට. ආරිසෙන් අංකල් බය නැතුව ඉන්නකො. ආරිසෙන් ඇයි මැඩම් මේ? ආරිසෙන්ව තවදුරටත් මේ ගෙදරට ඕන වෙන්නේ නැහැ. අපි මේ ගෙදර වැඩට කෙනෙක්ව බල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ ආරිසෙන් මේ මාසේ වැඩ කරපු දවස් ටිකට ඕන සල්ලි ටික. ආරිසෙන් අංකල් ගෝ යන්නද? ආර්යසේන කොහේ ගියාම අපිට මොකද? කොහොමටත් මේ වගේ දෙපිට කාට්ටුවේ තවදුරටත් මේ ගෙදරට උනේ නැහැ කියන එකයි මං කියන්නේ. ඇයි මැඩම්? මං කරපු දෙපිට කාට්ටු වැඩේ මොකද්ද? ඊයේ මේ ගෑණි මාව මරාගෙන කණ්ඩ හදනකොට තමයි කොහොම වෙලාද හිටියේ? මගේ පුතා ඉස්සරහ තොත්ත බබෙක් වගේ රඟපෑවේ? හැසිරුණේ? කොහොමටත් ආරියසේන ජරා ගොඩවල් වල හැදෙන පණුවොයි මැස්සොයි උන් බොහොම යාළුයි. මැඩම් මගෙන් සර් ඉස්සරහා රණ්ඩුවක් ගැන ඇහුවාම නොවිච්ච රණ්ඩුවක් ගැන මම බොරු කියන්නද මැඩම්? නොවිච්ච රණ්ඩුව කියන්නේ කොහොමද මිනියෝ? තමුසේ ගෑස් පොට්ට වෙලා තිබුණද ඊයේ? අනේ මැඩම් මට තේරෙන්නේ නැහැ මෙච්චර සමගින් ඉඳලා ඇයි අපේ සර්ට සරණි මැඩම් ගැන බොරු කිව්වේ? බොරුට කෑ ගැහුවා කියලා කිව්වේ. සරණි මැඩම් අන්න තමුසගේ කටින් එළියට පැන්නා. හරියටම හරි. ඒක තමයි මේ අම්මන්ටිගේ නම. බොරුට දිල්ෂානි ගාන. මන් දන්නවා තමුසෙත් මේ වැඩේට හවුල් කියලා. තමුසේගේ තියෙන රෙදි පෙරදි ඔක්කොම අරගෙන දැම්මම ගෙයින් එළියට බහිනවා මේ දැම්මම. නෑ ආර්යසේන අංකල් කොහෙවත් යන්නේ නෑ. මේ ගෙදර ඉන්නේ කවුද යන්නේ කවුද කියලා තීරණය කරන්නේ මම. හැබැයිට කුමාරයාමිට කවුද දන්නේ ඔච්චර බලයක් දුන්නේ මෙච්චර උඩ යන්න? කවුරුත් දෙන්න ඕන නෑකෝ. මට ඕනේ ඉඳ මං ගත්තා. තමුසේගේ කට තලන්න හිතනවා. තලපම් බලන්නකට මගේ දෙමව්පියෝ මාව හදලා නැහැ එක එක ගෑනුන්ට කියලා කට තලා ගන්න තේරුණාද? මගේ ඇඟට අතක් තියලා පෙන්නපන් ගහපන්කෝ බලන්න ගහපන්. දැන් මේකගේ හරි රූපේ පේන්නේ. අපේ පුතා මේ පොත්ත රතුකමට රැවටිලාද කොහෙද? තාම මගේ හරි මූණ දැකලා නැහැ.
මම මිනිමස් කනමයකෝ මුන්ට හරිනම් මේ කුස්සියෙන් කෑම වේලක්වත් දෙන්න වටින්නේ නැහැ හාමතේ මැරෙන්න අරින්න ඕනේ කුකිනම් අපිව කණ්ඩාපු යක්ෂණියක්ද කොහෙද කන්න මේක හරි පුඩිම නේද කන්න මම උඹට හොත් පාඩමක් උගන්වන දැනගන්න හොත් පාඩමක් උගන්වනවා පස්සේ බලාගන්න අපි පස්සේ බලාගන්න රසයෙන් ගුණෙන් හා ප්‍රමිතියෙන් ඡයගත් එඩින්බරු ටොමැටෝ සෝස් රසත ගුණට අධිපති. නැවුම් සුවඳින් පිරේ නව රින් වෙළඳපළේ අටුම නිලකට සුවඳවත් තේරීමක් මාත් ඉදිරියක්. බණ්ඩෝ සිකුරයි මොකෝ මේ වැත්තේ නෑවම් මේ නිකං ආයේ කෝබම් බානුක බානුක හිටියාබං ඔන්න ඔය හරි ෆෝන් එක ඔබ ඇවිදවිද කොල්ලයි කෙල්ල රට ගියානේ පොඩ්ඩ අප්සෙට් එකේ ඉන්න අප්පට්ටසි ඌක තමයි බං කියන්නේ ඔය උඩාතු අල්ලන්න ගියාට පස්සේ කොයි වෙලාවෙ හරි ඉතින් කඩාගෙන වැරනවා කොන්ද කැඩෙන්න. දැන් උඩ තනීප ඇතිනේ. ඒක නෙමෙයි මේ මොකෝ මේ පැත්තේ ආවේ. ගෙදර ඉන්න බෑවම්. කම්මැලි බං. ඩාලින් වචනයක්ව කතා කරන්න ඔය බලාගත්තුවද බලන් ඉන්නවා. තුටුත් එහෙමයි බං. ඔය බලාගෙන බානුකයා ගැන කල්පනා කර කර ඔළුවේ බීරෙක් වගේ බං ඔයගේ ඇතුළට රිංගන් ඉන්න පුළුවන්ද බං මල මුස්පේන්තුයි බං තේකක්වත් ගානවද එයා තේ බීලා හරියනවද බං මේ වගේ ප්‍රශ්න වලට මේ කොටයක් නැද්ද බං මොන කොටද බං අපි කොට උඩකින් ඉන්නේ අවසර නැහැ ඉතින් මොකක් හරි කරන්න කියලා හිතාගෙන ඉන්නවා බලමුකෝ ඒ මොන වරේ ඊ අපේ උන් අර ෂෝ එකක් කරානේ බං ඒකේ ආතල් එකට පොඩි සොමියක් දාන්න කියලා බැලුවා. අනිවාර්යයෙන්ම මං එන්නම් බණ්ඩා. මේ මං එනවා ඈ. මොකු ජොබ් එකක් හොයාගන්න නැද්ද බණ්ඩා මේ දවස් ඉතින් කරන්නේ. එහෙමයි ඉතින්. කෝඩේ නම් කඩා ගන්න ඕන තරම් වැඩ තියෙනවා. බලයේ ගෑනු එක්ක බෑනේ බං. ඒකිට ඕනේනේ හැම වෙලාවෙම මස් රාත්තලම ඒකනේ වෙලාදී. හැමෝටම ඇල්ටෝ නැති වෙලාවේ මචං සමගියෙන් වැඩක් කරලා වැඩේ කොට දා ගන්න ඕනේ කියලා ඔය බූරු එළදෙනට තේරෙන්නේ නැහනේ. ඒකනේ වෙලාදී. කොහෙද බං සමගියෙන් වැඩක් කරන්නේ බං? යකෝ ගෙදර ගෘහමූලිකයා මමනේ. මං කියන එකවත් අහනවද? එහෙම එකේ බං සමගියෙන් වැඩ කරයිද බං? ඒවත් වැඩිය හිතන්න එපා බං. පිරිමියා කොහොමත් බං ගෘහමූලිකයා වෙන්නේ චන්දනාමලේකනේ පුරවනකම් විතරයි. මේ අපි කතාරු ගේමක් ගාමු ගේමක් ගාමු බයවෙන්නක මොමිට හෙලෝ නංගි කියන්න මෙතන කවුරුත් නෑ බං කියප පණ්ඩු මේ මාර ප්‍රශ්නයක් වුණානේ බං. ඔබ ඉතින් මට ප්‍රශ්නයක් නැතුව කවදාවත් කතා කරලා නැහැ. කියපන්. කරදරයක් කියලා හිතන්න එපා බං. හොඳටම කියලා වුණා ඒකයි උඹට ගත්තේ. හරි හරි කියාංගු. මේ ආර්යසේන අංකල් මට සරණි කියලා කතා කරානේ. එයා මෙහෙ ඉන්නකොට ඔය අනවශ්‍ය සම්බන්ධතාවය නැති කරගන්න ගියානේ. බැරි වෙලාවත් එයාව ගෙන්න ගත්තොත් එයාට ඒවා අලුත් වෙන්න පුළුවන්. ආයි ඉතින් කතා දෙයක් නැහැනේ බං. මුන් දෙන්නව නියුන් සහෝදරනේ. මූට ගවමක් ඇඳුනම් බණ්ඩි, බණ්ඩිට කල්සමක් ඇඳුනම් ජූඩා. දෙන්නනම් පයින් එකම්මල්. එහෙම තමයි ඉතින්.
කිසිම හේතුවක් නැතුව එක එකාට ඔළුව නමන්න ඕනේ. ඒක තමයි මටත් ක්ලියර් නැත්තේ. ඒ කිසි දෙයක් මට හරියට හොයා ගන්න විදියක් නැහැ මේ සැරින් සැරේ මට කෝල් කරන්න බැරියෝ හින්දා. ඔයා මෙහෙම කරන්නකෝ. ඔය මිනිස්සයව මට කන්ටැක්ට් කරලා දෙන්න.